වෙල්කම් බීවස් අපි ජීවිතේ වැදගත් මතකයන් මතක තියාගන්න උදව් වන්නේ අපි ගත්ත ෆොටෝස් තමයි නමුත් ඒ අපේ පළමු ෆොටෝ එකද නැත්නම් අවසාන ෆොටෝ එකද කියන එක තමයි මේකේ වැදගත්ම දේ ඒ වගේ තමන්ගේ ජීවිතේ අවසාන මොහොතේ ගත්ත ෆොටෝස් ගැන තමයි අපි අද විස්තරාත්මකව කතා කරන්න යන්නේ සමහර වෙලාවෙදී ඔයා කොච්චර පුහුණුවෙන් කරලා තිබ්බත් වැරද්දක් වෙලා අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ තියෙනවා. ඒ වගේ තමයි දරුවන් දෙදෙනෙකුගේ මවක් වන අවුරුදු 45ක් වයසැති ජේන් බිකර් 1990 දී එයා ෂෝ වන් හාස් කම් පින්වන්න සහභාගී වෙනවා. ඒ සහභාගී වුණ දවසේ ඉඳන් ගොඩක් පුහුණුවීම් කරලා විවිධ ෂෝ වල තමන්ගේ හාස්කම් පින්නුම් කරලා තියෙනවා. ඒ වගේ ජේන් විකර් 2013 වසරේ තමන්ගේ සිග්නේචර් ස්ටන්ට් එක පර්ෆෝමන්ස් කරන්න ලෑස්ති වෙනවා. සිග්නේචර් ස්ටන්ට් කියන්නේ ෆ්ලයිට් එකේ පිහාටුවල යටිකිරුව කකුල් දෙකෙන් එල්ලිලා ඉන්න එකයි. මේ සිග්නේචර් ස්ටන්ට් එක කීපවරක්ම මේ පයිලට් එක ගොඩක් ෂෝ වල පර්ෆෝමන්ස් කරලා තියෙනවා. 2013 ජූනි 22 වෙනිදා ජේන් විකර් සහ පයිලට් චාලි දෙදෙනාම දහස් ගණන් ප්‍රේක්ෂකයන් බලාගෙන ඉන්නකොට තමන්ගේ මේ සිග්නේචර් ස්ටන්ට් එක පින්වන්න ගුවන් ගත වෙන්න පටන් ගන්නවා. එතකොට පල්ලෙහා ඉඳලා ගොඩක් දෙනෙක් ෆොටෝස් ගන්න පටන් ගන්නවා. සැලසුම් කලා වගේම ඒ ෆ්ලයිට් එක මැද අහසේ ගමන් කරමින් ඉන්නකොට ජේන් ඒ ෆ්ලයිට් එකේ වින් එක ළඟට ඇවිත් සූදානම් වෙනවා. ගුවන් යානිය නැවත රවුමක් කැරකෙන්න අවශ්‍ය වෙනවා. එතකොට තමයි ජේන්ට යටිකිරුව ඒ වින් එකේ ඉල්ලෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ෆ්ලයිට් එක උඩ ඉඳලා පල්ලෙහාට කැරකෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේදී ෆ්ලයිට් එකේ වේගය ගොඩක් අඩු වෙලා ඒ නිසා බිමට පාත් වෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේදී ෆ්ලයිට් එක බිම වැටෙන්න මොහොතකට කලින් ප්‍රේක්ෂකෙක් විසින් ගත්තු ෆොටෝ එකක් තමයි දැන් ඔයාලා බලාගෙන ඉන්නේ. ජේන් ඒ ෆ්ලයිට් එකේ පිහාටු මත ඉන්නකොටම බිම වැටිලා පිපිරිලා පයිලට් චාලි සමග මරණයට පත් වෙනවා. 2014 ජූලි 17 වෙනිදා අවුරුදු 14ක් වයසැති ගැරි සහ ඔහුගේ අම්මා පැට්‍රා දෙන්නම සමර් වැකේෂන් එකට නෙදර්ලන්තයේ ඉඳන් මැලේසියා යන්න පිටත් වෙනවා. එතකොට ගුවන් යානය ගුවන්ගත වෙන්න මොහොතකට කලින් මව සමග ෆොටෝ එකක් අරන් ෆේස්බුක් එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. අවාසනාවකට මේ ෆොටෝ එකෙන් තමයි මේගොල්ලන්ගේ පවුලේ අය සහ යහළුවන් මෙයාලව අන්තිමේට දැක්කේ. මෙයාලා ගමන් කරපු මැලේසියා MH70 ගුවන් යානය ගුවන්ගත වෙනවා. හරියටම ඒ වෙලාවේ ඉඳන් පැය 3කට පස්සේ ගුවන් යානය රේඩාර් එකෙන් අතුරුදහන් වෙනවා. එතකොට ඒ දවසේම යුක්‍රේන් වල ඉන්න හමුදා කොමාන්ඩර් කෙනෙක් තමන්ගේ ෆේස්බුක් පේජ් එකේ පෝස්ට් එකක් දාලා තියෙනවා. ඒ පෝස්ට් එකේ තිබ්බ දේ තමයි ප්‍රොරේතියන් ටෙරිටරි කියන අපේ සීමාවේ ගමන්ගත් ගුවන් යානය මතට සාර්ථකව මිසයිලය ලොන්ච් කරා. ඔයාලට අපි දැනුවත් කරලා තිබ්බත් අපේ සීමාවේ ඇතුළට ගුවන් යානය නැවතත් ගමන් කළා. ඒකට පිළිතුර තමයි මේක කියලා පිළිතුරු දීලා තිබුණා. පළමුවෙන්ම ඒ පෝස්ට් එක දැකපු ගමන් බොරුවක් වෙන්න පුළුවන් කියලා තමයි හැමෝම විශ්වාස කළේ. නමුත් පෝස්ට් එකේ යටින් තව වීඩියෝස් දෙකක් තිබ්බා. ඒ වීඩියෝස් වල මැලේසියන් MH70 ෆ්ලයිට් එක බිමට වැටිලා ගිනි අරන් දැවමින් ඉන්න එක සටහන් වෙලා තිබුණා. තවදුරටත් ඒ පෝස්ට් එක සත්‍යයි කියලා තහවුරු වෙනවා. ඒ වගේම ඒ ෆ්ලයිට් එකේ ගමන් ගත්තු 238 දෙනාගෙන් කවුරුවත්ම දිවිදේ රාගත්තේ නැහැ. එතකොට ඒ ෆ්ලයිට් එක ගුවන්ගත වෙන්න ඉස්සර සතුටින් ගැරී ගත්තු ෆොටෝ එක තමයි දැන් ඔයාලා බලාගෙන ඉන්නේ. මේ ඔයාලා දකින ෆොටෝ එක අවුරුදු 18ක් වයසැති ඇමරිකාවේ ඇලබාමා ජින්සන් කියන නගරයේ වාසය කළ ජෝලි කැලන් කියන තරුණියගේ ෆොටෝ එකයි. මේ ෆොටෝ එක තමයි එයාගේ අවසාන ෆොටෝ එක වෙන්නේ.
මේ ෆොටෝ එක අරන් තුළු වේලාවකට පස්සේ එයාගේ කලින් පෙම්වතාවන ලෝරන් ඩැනියල් අතින් අමානුෂීය ලෙස මරණයට පත් වෙනවා. මේ දෙන්නම බ්‍රේක් අප් වෙලා මාස ගණන් ගත වෙලා තිබ්බා. ඒ වෙලාවේදී ලෝරන් ඩැනියල් ජොලීට කෝල් කරලා මම සියදිවි නැසා ගන්නවා කියලා බය කරලා තිනවා. ජෝලි මේ ඔක්කොම අමතක කරලා ජීවිතේ හොඳින් ගෙනියන්න අදහස් කරගෙනයි හිටියේ. කෝල් කරන හැම වෙලාවෙදීම ලොරන් ඩැනියල් තමන් දිවිනසා ගන්නවා කියලා තර්ජණය කරනකොට තමාගේ පියාට සහ යහළුවන්ට මේ ගැන කියලා තිබිලා තියෙනවා. මේ වගේ වෙලාවකදී තමයි ලොරන් ජොලීට කෝල් කරලා දෙන්නම කොහේ හරි ඇවිදින්න යමු. නමුත් යහළුවෝ හැටියට විතරයි කියලා කියලා තියෙනවා. ඒකට ජොලීට වෙන කරන්න දෙයක් නැති නිසා ඒකට එකඟ වෙනවා. ලෝරන් එක්ක යන්නට පෙර දවසෙත් ජෝලි තමන්ගේ ෆ්‍රෙන්ඩ්ස්ලා එක්ක චැට් කරනකොට ඩැනියලුත් මමත් ඇවිදින්න හෙට එළියට යනවා. හෙට මට මොකක් හරි වුණොත් මම කවුරු එක්ක හිටියද කියලා ඔයාට දන්නවා කියලා විහිළුවනොත් මැසේජ් කරලා තියෙනවා. ප්ලෑන් කළා වගේම අනිත් දවසේ දෙන්නම ළඟ තියෙන කඳු ප්‍රදේශයකට ඇවිදින්න යනවා. එහි ගියපු ගමන්ම ෆොටෝස් තරන් සෝෂල් මීඩියාවලත් අප්ලෝඩ් කරලා තියෙනවා. නමුත් මේ හැමදේම සුළු වෙලාවකින් වෙනස් වෙනවා. ජෝලි නැවත නිවසට ආවේ නැහැ. ජෝලි වියූ පොයින්ට් එකක ඉඳන් බලාගෙන ඉන්නකොට පිටිපස්සේ ඉඳලා ජෝලිගේ හිතටම වෙටි තියලා තියෙනවා ඩැනියල්. ඊට පස්සේ ජෝලිගේ ශාරීරිය බෑවුමෙන් පල්ලෙහාට විසි කරලා එහේ ඉඳන් ගිහින් තියෙනවා ඩැනියල්. 911 එකට කෝල් කරපු ඩැනියල් තමන් මේ වගේ ජෝලිව අත්වැරදීමකින් මැරුවා කියලා කියලා තියෙනවා. නමුත් ජෝලිගේ ශාරීරිය හොයාගෙන මරණ පරීක්ෂණයෙන් ඩැනියල් හිතාමතාම ජෝලිව මැරුවා කියලා තහවුරු වෙනවා. මේ නිසා ඩැනියල්ට අවුරුදු 52ක සිරදඩුවම් ලැබෙනවා. මොහුගේ නම ඩේලන් මොක්පුවා. මොක් උද්‍යෝගිමත් ඇඩ්වෙන්චර්ස් වලට ආස කරන තරුණේ. අවුරුදු 17ක් වන මොක් බිග් අයිලන්ඩ් කියලා හඳුන්වන දූපතක 2015දී අතුරුදහන් වෙනවා. 2015 පෙබරවාරි 27 වෙනිදා තමන් ස්ට්‍රේට් ටු හෙවන් කියලා හඳුන්වන ෆේමස් තැනකට හයිකින් යනවා කියලා තමන්ගේ පවුලේ කට්ටියට කියනවා. දුෂ්කරම මාර්ගයක් වුණත් ගොඩක් කට්ටිය හයිකින් ගිහින් තිබ්බත් පෙබරවාරි 27 වෙනිදා ගියපු මොක් නැවත ආවේ නැහැ. මොකක් හරි හොඩුවාවක් ලැබෙයි කියලා සෙවීම් කටයුතු සිදු කරනවා. නමුත් සියලුම දේ නිෂ්ඵල වෙනවා. ඒ වගේ වෙලාවකදී තමයි මොක් තමන්ගේ පවුලට යවපු පින්තූරයක් නැත ගැටෙනවා. ඒ ෆොටෝ එකේ මේ රුව සටහන් වෙලා තිබුණා. මේ ෆොටෝ එකේ පුද්ගලයෙක් පඳුරු වලට මුවා වී හැංගිලා යනවා වගේ රුවක් සටහන් වෙලා තිබෙනවා. ඒ වෙලාවෙම මේ ගැන මීඩියාවකට කියනවා මොග්ගේ පවුල කට්ටිය. මේ පුද්ගලයා කවුද කියලා හොයාගන්න පොදු ජනතාවගෙන් පිහිටපතනවා. නමුත් ඒ ෆොටෝ එකේ ඉන්නේ කවුද කියලා පැහැදිලිව පෙනෙන්නේ නැහැ. ඒ වුණත් මේ පඳුරු වලට මුවා වී හැංගිලා මොනවද කරන්නේ? මොහු තමයි මොක්ව මරලා ඇතිද? මොක්ට මේ පුද්ගලයා හැංගිලා ඉන්න එක දන්නවද? මේ වගේ ගොඩක් ප්‍රශ්න මේ ෆොටෝ එකෙන් පැන නගිනවා. අද වෙනතුරු මොක්ට මොනවද උනේ කියලා කාටවත්ම දන්නේ නැහැ. ඇත්තටම මේ ෆොටෝස් වලින් ඔයාලට හැඟෙන දේ කොමෙන්ට් වලින් කියන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.